आईबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत रात्रि प्रवृत्ति विकास में मम खविंदु विजय वर्धन प्रथमेन सिरस्ताल डिस्ट्रिक मट्टमीन एन्नत करने अवसान करान्न जनपति उपदेश अपस सापेल सह उसस पेल फैवत्वी में दिन पिलिबंद मत देकाक नव सामान्य करने कट जनता व लैस्ती नाम रटवे उर्तकल है कि सौख्य अंश कियाय श्रीलंका पीतिकर्ण पुहनु करु ग्रांड फ्लावर महाताट कोविड विदेश वलसीट पैमिनेन नांट एंटीजन वेनुवट पीसीआर अनिवार्याय सामकामी उद्घोषण ऐतिह इल्ला पक्ष देकाक अधिकरणेट सह मानव हिमिकम कॉमिसमट निरोधायन नीति काडन्नान अनिवार्यन अत्तडंगुवट एमति सरत वीरशेखर कियाय අත්අඩංගුවට ගත්තත් විරෝධතා දිගටම අනුර කියයි. ඇමති නාමල් පොලිසියේ හැසිරීම අනුමත කළ නොහැකි බව කියයි. පාළුවට ගිය දකුණු වෙරළ බංගලාදේශයේ ආහාර කම්හලක් ගිනිගනි. සියලු ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවත් සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා අපිට බලන්න වෙනවා විශේෂයෙන්ම ආදායම් තත්ත්වය දෙවැනි එක රැකියාවන් රැකියාව නැති වෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් නිසා ක්‍රමයෙන් ඉකොනොමි එක හදා ගන්නට ඕනේ ඒකයි අපි හුඟා මහන්සි වුණේ මේ එන්නත් ප්‍රමාණය ගෙන්න ගන්න. එතකොට සිනෝෆාම් එකෙන් ජූලයි වල අපිට එන්න තියෙනවා තව 4 මිලියන්. ඒක ජූලයි 11th එනවා 2 මිලියන්. ඊට පස්සේ ජූලයි 28th වලට එනවා තව 2 මිලියන්. ඊළඟට මොඩර්නා 1 මිලියන් එනවා ජූලයි 15th. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා 1.47 අපිට එනවා ජූලයි 19 ඊට පස්සේ ෆයිසර් එනවා ජූලයි වල මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100ට 100ක් එන්නද දෙන්න මේ මාසේ අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් මත දෙකක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා ප්‍රථම වතාවට සහ දෙවන වතාවට විභාගයට පෙනී සිටින කණ්ඩායම් දෙකටම සාධාරණ ලෙස දින නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය දැන් දැනට අපි හිතලා තියන්නේ ඒක ඔක්තෝබර් මාසයේ පවත්වන්න ඒ පිළිබඳ මත දෙකක් තිබෙනවා දැන් මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දල වශයෙන් 200,000 දෙවන වතාවට පෙනී සිටින ශිෂ්‍යයන් ඉන්නවා 150,000 දැන් ප්‍රථම වතාවට විභාගයේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විභාගයේ ටිකක් කල් දැම්මොත් හොඳයි කියලා. ඒ මොකද විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලා තියෙන නිසා. හැබැයි දෙවනවරට විභාගයේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේම ප්‍රමාදකින් තොරව මේ විභාගයේ පැවැත්වීමට. ඉතින් මේ සාධාරණ තීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එන සඳුදා, ඒ කියන්නේ 12 වෙනිදා, ජූලි 12 වෙනිදා අපි ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙනවා. සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැනටම එන්නත ලැබිලා තිබෙනවා. විදේශයන් සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවට පැමිණෙන කෙනෙක් විදේශිකයෙක් නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් එනවා නම් එහෙම අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්ට එයාලයින් එකත් එක්ක කතා කරගෙන ලංකාවට එන්න පුළුවන් ඉස්සර අපි ළඟ තිබුණේ පැය 96ක් ඇතුළත PCR පරීක්ෂණයක් කරන්න කියලා දැන් අනිවාර්යෙන් කියන්නේ පැය 72ක් ඇතුළත කියන්නේ ගුවන් යානෙත් නගින්න ඉස්සෙල්ලා පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණය කරන්න කියලා ශ්‍රී ලාංකිකයන්ට ඉස්සර අවස්ථාවක් දීලා තිබ්බා පැය 48ක් ඇතුළත ඇන්ටිජන් පරීක්ෂාවක් උනත් කරගෙන එන්න පුළුවන් කියලා. සමහර රටවලින් එනකොට ගොඩක් ඇන්ටිජන් පරීක්ෂා කරගෙන ආපු අය පළමු දිනේ පොසිටිව් වුණා. ඒකින් ද අපි ඇන්ටිජන් පරීක්ෂාවක් කරගෙන ඉන්න එපා කියලා කියන්නේ. ට්‍රැවල් බෑන් කන්ට්‍රීස් වලින් එන අයට නිරෝධායන කරන්න පුළුවන් කොරන්ටයින් හොටෙල් එකක් ගවර්න්මන්ට් කොරන්ටයින් හොටෙල් එකක හරි පහසුකම් තියෙනවා නම් ගවර්න්මන්ට් කොරන්ටයින් සෙන්ටර්ස් වලින් හරි පමණයි. ශ්‍රී ලංකා ටුවර් සමහර එන එකේ ඉඳ බෑ.
ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි අපේ සංචරණ සීමාවන් පිළිබඳව අපේ වගකීම අපි ඒ ආකාරයෙන් ඉෂ්ට කළොත් පමණයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතුව නීතියෙන් කිරීම මං හිතන්නේ ප්‍රායෝගික වෙනවා කියලා. නව සාමාන්‍යයක් එක්ක අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා දැන්ම සූදානම් වුණොත් මං හිතනවා අපිට ඔය කියන කාල වකවානුවලදී රට විවෘත කරලා සාමාන්‍ය අතට යන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් නැවතත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එවැනි සූදානමකින් තොරව රට විවෘත කරොත් නැවත පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තියෙන බව මේ අවස්ථාවේ අවධාරණය කරන්න වෙනවා. ඒ නිසා සූදානම් වීම ඉතාම වැදගත්. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3434ක් දක්වා ඉහළ ගියා. අද දින තහවුරු කරන ලද කොවිඩ් මරණ 43 අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු වන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිටිකරන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකදී ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වුණා. කොවිඩ් ආසාදිත බවට දුනාගත් ෆ්ලවර් මහතා මෙවද විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විශ්ලේෂක ශිරන්ත නිරෝෂණටද කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා. කොරෝනා වෛරසය ලෝකයේ ලක්ෂ 40ක පමණ ජීවිත බිලි අරන් අවසන්. ලෝකයේ සමහර රටවල් ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. තවත් සමහර රටවල් අලුමතින් නැගිටින්න සිටිනවා. අපට මොකද වෙන්නේ? මේ අපේ සංචාරක කර්මාන්තය පිළිබඳව ජංගම දුරකථනය ඔස්සේ සකස් කළ වාර්තාවක්. වාර්තාවගෙන එන්නේ දකුණු පළාත් අප වාර්තාකාරිණී නිරු විතරණ. දකුණු පළාතේ වෙරළ තීරය සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ප්‍රදේශයක්. දේශීය සහ විදේශීය සංචාරකයන් උණවටුන ඇතුළු ප්‍රදේශවලට ආදරේ. එහෙත් දැන් වසර එකහමාරක දෙකක සිට මේ වෙරළ පාළුයි. සංචාරකයන් එන්නේ නැති විට පාළුවට යන්නේ වෙරළ පමණක්ද? වෙරළ පාළුවන විට මේ ප්‍රදේශවල ජන ජීවිතයද පාළුවට යනවා. ආර්ථිකය කඩා වැටෙනවා. අපකල සොයා බැලීමේදී පැහැදිලි වුණේ තැඹිලි වෙළෙන්දගේ සිට හෝටල් හිමිය දක්වා අසරණ වී ඇති බවයි. දවසට වේලක් කෑවදින් අනිත් වේල කන්නේ කොහොමද කියලා තමයි කොයි වෙලාවෙත් කල්පනා කරන්නේ. තැඹිලි ගෙඩි ගත්තම ව්‍යාපාර ගත්ත තැඹිලි වලින් ගෙඩි 50ක් විතර අපතේම ගිහින් තියෙන මේ තියෙන ඔක්කොම ඒ තැඹිලි වරුසාවෙන්ද. සුද්දෝ හිටියනම් ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. එහම මේ කීයක් හරි පියට හරි දෙනවා. දැන් ගන්න එකෙන් රුපියල් 10 තියාගෙන තැඹිලි ගෙඩි රුපියල් 40ට දීලවත් ඉක්ිනෙන්නේ නැහැ. මේ ලයින් එකේ කුලි වැඩක් කරගන්න තත්ත්වයක් නැහැ සුදු නැහැ කියන්න. ඉතින් මේ වැවර් ටික කරගෙන ආවිදිනවා සිංහල මහත්තුන්ටවත් විකුණන්නේ. සේරම අනාථ වෙලා ඉන්නේ. අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු සංචාරක ව්‍යාපාරය කොරෝනා වෛරසය නිසා එක එක අවස්ථාන් වල ව්‍යාපාර නැහන සිද්ධ වුණා. ලේත් එක්ක අපිත් බය වැඩේ කරගෙන යන්න පේලියම මේ ව්‍යාපාර නැවත පටන් ගන්න ඕන. ඊට කලින් මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉන්න වැඩ කරන පුද්ගලවන්ට අවශ්‍ය ඉන්නත ලබා දෙන්න කියලා. පාළුවට ගිය වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරියන්නේ කවදද? එතෙක් මේ ජනතා ජීවිත බිඳ වැටුණු ව්‍යාපාර යලි ප්‍රතිනිර්මාණයට අපසතු සැලසුම් මොනවද?
කොරෝනාව මුළු ලෝකයටම ආර්ථික ගැටලු මතු කර ඇති බව සත්‍යයක්. ඒ වගේමයි කොරෝනාව ජීවිත ලක්ෂ ගණනක් බිලි අරන් අවසන්. ඒ වගේමයි ලෝකයේ බොහෝ රටවල සංචාරක කර්මාන්තය පණ අදිමින් සිටිනවා. කොරෝනාවත් සමග අසරණ වී සිටින ශ්‍රී ලංකේය සංචාරක කර්මාන්තයේ නිරතු වන් රැක ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව සියත අපි අවධාරණය කරන්න කැමතියි. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූ වන්ටද වහාම එන්නත හෙට සිට ලබා දීමට සංචාරක අමාත්‍යාංශය අද සවස තීරණය කළා. ඒ අනුව ලක්ෂ 5කට අධික පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි. මෙම සාකච්ඡාව අද සවස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මීට ගුවන් සමාගම් 25ක නියෝජිතින්ද එක්වුණා. සංචාරකයන් ගෙන්වීම වේගවත් කිරීම සහ සංචාරක සහන පැකේජ හඳුන්වා දීමටද මෙහිදී යෝජනා වුණා. ඊට අමතරව පැය 3ක් ඇතුළත PCR වාර්තා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මගින් සඳහා වෙන් වූ PCR පරීක්ෂණාගාරයක් ආරම්භ කිරීමට නියමිතයි. වසර අවසන් වන විට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. නිරෝධායන නීතියට පටහැනිව විරෝධතා පවත්වන පිරිස් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අත්අඩංගුවට ගත්තද විරෝධතා දිගටම පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලෙ පොලිසිය පිළිබඳක් කොමිටියක් පත් කරන්නේ නැත්නම් කළලා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කළා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. පොලිසිය කළේ ඒ කාර්යය කරන එක පමණයි. රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික කොරන්ටින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මුලතිව් හරි කොහරි පොලිසිය උදුරාගෙන තියෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම. මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලියට ඉරලා දමලා මේ අයව යවන නිරෝධායනය කරන්න. මේ රටේ අවනීතියක් නේ තියෙන්නේ. ශිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා. හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලැංගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ. මගනේ වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් මිරලා උන්ට එහෙම ලැංගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්තනවා. එයා අත්අඩංගුවට ගන්නවා. ඔබතුමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. මෙතෙන්ද කළා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම. උද්ඝෝෂණ වලට රැස්වීම වලට අත්අඩංගුවට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව අපි කියා සිටිනවා. ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති දිවුරුන් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට ඒව සැමරීම් වලට ඒවට අදාළ නැද්ද? මේක කොලම් මඩුවක් නෙමෙයි. පක්ෂ නායක රැස්වීම් තියන්නත් එපා. තමුන්නාංශයට ඕන විදියට අපිට ඕන විදියට කතා කරමු. මේක දැන් විවාදයට ලක්විච්ච කාරණයක්. ඒක නැහැ. ලක්ුණේ. විවාදයට ලක්ුණේ වෙන කාරණයක්. මගේ උසෙන් 4න් 3ක් තියෙන පොත්. සමහරවිට ඔබතුමාට මාව පෙනුන්නේ නැත්තේ ඒක උසයි ඔක්කොම පෙනුනේ මාව පෙනුනේ නැහැ. කමන්නේ. සරත් වීරසේකර මැතිතුමා විසින් උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගුවට ගන්නවා යයි කියපු. උදාගේ පිස්සම ඉදිරිපත් කරන්න කියලා. අය පිස්සම තමයි. ඔබතුමා ගන්නවා අපි කරනවා. නීතිය කියන්නේ ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගත නෙවෙයි. පිස්සම ඉදිරිපත් කරන්න. නීතියට යටත්ව අපි බලමු. පිස්සම ඉදිරිපත් කරන්න. අපි රටේම තිබුණු ජනතාවගේ පිස්සම ඔබතුමාට කියන්නේ. සරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරපු පිස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු. මෙතුමා මුලති වෝල්ට අරලා තියෙනවා. ඊ අත්අඩංගුවට ගත්තොය. රූමියන් සමාජයේ හරිය නුව බණ්ඩාරවලට. ඒකට එමෙතුමා උත්තර දුන්නු. ඔබතුමා බලන්නේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ බුණ. එතුමා මෙහෙම කරොත් හරි. මෙහෙම කරොත් නෑ. හරි. එතකොට ඔය හොඳට බලන්න. කරු කතා නැකතු අපි බලන් ඉන්නේ. මෙහෙම කරොත් හරි. මෙහෙම කරොත් බඩු නෑ. ඔබතුමාත් මෙතුමාලට ඉඩ දෙනවා වැඩි. ඒ හින්දා තමයි මෙතුමා ඔබතුමාට අපහාස කරන්නේ. සත්තමරකයි ආපු විදිහට දැන් පච වෙලා නෙමෙයි කිච වෙලා ඉන්නේ. ගයින් නැතුව ආඩි වෙනවා. හොරකම් වහගෙන ලැජ්ජ නැතුව සභාවේ ඉඳලා ගසාකාර හොරාකාර අල්ලස් අරගෙන ඔබතුමා පැටලෙන්නද ඔබතුමා ප්‍රශ්න අහන්න. අපිට එයාට උත්තර දෙන්නත් ඕනේ. මෙයාගෙන් ප්‍රශ්න අහන්නත් ඕනේ. දෙපා ඔබතුමා උත්තර දෙන්න පුළුවන්. ඒක කරන්න බැහැනේ. ඔබතුමා ඉන්න උත්තර එකයි. උත්තර දෙන්න. රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අද මාධ්‍ය හමු කිහිපයක් ඇඳවා තිබුණා. නිරෝධායන පනත තමන්ට අවශ්‍ය විදිය පොලිසිය යොදවල ඉවර වෙලා පාවිච්චි කරන තත්වයක් අපි ඊයේ දවසේ දැක්කා. මේ වෙන අසාධාරණීය ජනතාවට දැනුම් දෙන්න ඒ වෙනුවෙන් පෙරී සිටින තිබිච්ච අන්තිම අවස්ථාවත් මේ ආණ්ඩුව වහලා දාන උත්සාහ කරනවා.
උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් තියෙනවා. හැබැයි ඒ වගේම තමයි වසංගතයක් තියෙන වෙලාවක උද්ඝෝෂණ කරුවනොත් වගකීමකින් හැසිරිය යුතුයි. අද ක්‍රීඩාවක් කරන්න දරුවෙක් එළියට එනකොට අවිල පොලිසිය නවත්තනවා. ඇයි? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන උපදෙස් මත කියලා. ඉතින් ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයා උද්ඝෝෂණයක් කරා. එතුමාට කොවිඩ් හැදිලා තිබ්බා. තව කීපෙනෙක්ට හැදුනා. ඉතින් මෙවැනි අභියෝග තියෙනවා. හැබැයි එවැනි කාල සීමාවක සෞඛ්‍ය මාර්ග උපදේශයන් කඩකිරීම මම අනුමත කරන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් පොලිසිය ක්‍රියා කරපු ආකාරයට අනුමත කරන්නේ නැහැ. නිරෝධායන නීති වලට මුවා වෙලා දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න වෘත්තීය සමිති නායකයින් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මර්ධනය කරන්න අද ඉතාම නිඳිත ආකාරයට ක්‍රියා කරගෙන යනවා. අද ඒ නිසා මේ රාජ්‍ය අවිනීති රජ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය කොරෝනා මර්ධනයේ එක පැත්තකින් විකාරයක් වෙලා මිනිස්සු මිය යමින් තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ ආයුධයක් හැටියට උපකරණයක් හැටියට පාවිච්චි වෙමින් තියෙනවා. ආණ්ඩුව ඊයේ කරපු මර්ධනකාරී පියවරයන් මෙරටේ ප්‍රදේශ සාක්ෂියක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගරුකරණ හැමදෙනාම එලා දකින්න ඕන. විශේෂයෙන්ම ඊයේ කාන්තාවන්ට අමානුෂික ලෙස පහර දීම, කාන්තාවන් බිමදී ගැදගෙන යාම, ශිෂ්‍යුන් වහන්සේලාට ඉතාමත් අමානුෂික ලෙස කුදුලාගෙන යාම පිළිබඳ විරෝධය පළ කරන්න ඕන. නැවත මෙවැනි දේවල් නොකරන ආණ්ඩුවට පහඩමක් උගන්වන්න මෙරට ජනතාව ලෑස්ති වෙනවා කියලා අපි විශ්වාස කරනවා. සාමකාමී උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් පක්ෂ දෙකක් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට ජනතා විමුක්ති පෙරමුණ මානව හිමිකම් කොමිසමට සහ සමග ජනබල වේගය ශ්‍රේෂ්ඨාධිකරණයට අද සිය ඉල්ලීම් ඉදිරිපත් කළා. උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට නිරෝධායන නීති යොදා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්නේ ඉල්ලා සමග ජනබල වේගය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් වෙන වෙනම පෙත්සම් ඉදිරිපත් කළා. මෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. නිරෝධායන නීති යොදා ගනිමින් පොලිසිය දිගින් දිගටම උද්ඝෝෂණ මර්ධනය කරන බව මෙමගින් අධිකරණයට දන්වා තිබෙනවා. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වන බවට තීන්දුවක් පෙත්සම්කරුවන් අධිකරණයෙන් අපේක්ෂා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ නිරෝධායන සුබසාධනය සහ මානව හිමිකම් උල්ලංඝනය වන බව මෙම පැමිණිල්ලේ සඳහන්. සමග ජනබල වේගයේ නිදහස් චතුරස්‍රයේදී මානව හිමිකම් කඩකිරීමට එරෙහිව උද්ඝෝෂණ පැවැත්තුවා. පොලිසිය නිලධාරී මහත්තුරුන්ගේ මම ඉල්ලීමක් කරනවා, මෙන්න මේක හොඳට කියවන්න. මේ තමයි අපි ඔක්කොටම වැඩිය උත්තරීතර දේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම ආරාධනා කරනවා අපේ පොලිසිය නිලධාරී මහත්ම මහත්මීන්ට මෙන්න මේකේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හොඳට කියවන්න. 15 හැවිරිදි දැරියක් අපයෝජනය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු දැඩි කොන්දේසි සහිත අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මිලදීගෙන 15 හැවිරිදි දැරියක් හදූෂණය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා, හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අද පෙරවරුවේ හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා යොමු කරනු ලැබූ අතර එහිදී අගතියට පත් දැරිය විසින් එම සැකකරුවන් සිව් දෙනා පහසුවෙන්ම සහ විස්තරාත්මකව හඳුනාගත් බව මහේස්ත්‍රාත් වරිය නිවේදනය කළා. මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය අපයෝජනය කිරීමේදී ඇයගේ වයස පිළිබඳව විමසීමක් නොකළ බව ඇය විසින් ප්‍රකාශ කළ බවයි. මෙම ජාවාරමට සම්බන්ධ රජීව් නැමති ප්‍රධාන සැකකරු තමාව විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතුවල යෙදවීම සඳහා අලවි කළ බවත්, එසේ අලවි කිරීමේදී තමා වයස අවුරුදු 18 හෝ 19 වන වියෙහි පසුවන බව, ඔහු විසින් සංගවා සිටි බවත්, දැරිය හඳුනා ගැනීමේ පෙරටුවේදී සඳහන් කළ බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර
सिटी मेहिंतले प्रादेशिक सभावे उपसभापति वर्या हृदरोग पिलिमद विशेषज्ञ वैद्य वर्या सह तवत् मेनिक व्यापारिकीन देदेनेकु दडिकोंदेसी सहितव अपमत उदाहरण लेसट कोलंब महेश्रात अधिकरणीय नियम कला ए अणुव एक एक सकाकरु रुपयाल 25000 बेगिन वु मुदल अप सह रुपयाल लक्ष 25 बेगिन वु शारीरिक अप देकक मत मुदा हरिमट नियोग कल अतिरेक महेश्रात वरिय परीक्षण वलट मेदिहत वीमेन हो साक्षी करुवंट बलपैम किरीमेन वलकिन लेसट සකකරුවන්ට තරයේ අවවාද කළා. තරුණ ක්‍රීඩකීන් දිරිමත් කර ඔවුන්ට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අදත් අපගේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරමින් රට වටා ජනතාව අදහස් පළ කළා. මට ඉල්ලන්න තියෙන්නේ පරණ ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් තාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඒ වගේම මගේ ක්‍රිකට් මට ආගමක්. ඉතින් අපි ඒ බ්‍රෑන්ඩ් එක නැති වෙන්න දෙන්න එපා. මම දන්නවා තරඟ පරදිනකොට ගොඩක් දෝෂාරෝපණය එල්ල වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය වෙන දෙයක්. නමුත් අපි ගොඩක් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි එකතු වෙලා මේ කණ්ඩායම දිරිමත් කරවලා ඉදිරියට එන ක්‍රීඩකයන්ට ජවයක් කියලා හොඳට සෙල්ලම් කරන්න අපි අපි සරවුන්ඩින් හදලා දෙමු කියලා මට ඉල්ලන්න දෙන්න. ඉතින් පරදින්න ප්ලේයර්ලා වටන්න නැතුව අපි පොඩ්ඩක් දිරිමත් කරලා මම දන්නවා ඒක කරන්න අමාරුයි. නමුත් මම මේ කරන්නේ ඉල්ලීමක්. ඉතින් මේ තරුණ කණ්ඩායම වල තරුණ ක්‍රීඩකයන්ට අපි සපෝට් එකක් දීලා අපි ක්‍රිකට් වලට නැවතත් අර පරණ තිබ්බ ආදරය ගෙන්නගමු. ජූලි 13 සිට ඉන්දියන් සංචාරය පටන් ගන්නවා. නරඹන්න සිදුවී. ඉන්දියාවේ ටීම් එක ලංකාවට ඇවිල්ලා තියෙන මේ වගේ මොහොතක අපි අපේ ක්‍රීඩකයන් අවතක්සේරු කරන්න හොඳ නැහැ. මොකද ලංකාවේ අභිමානය ගොඩක් ලංකාවේ අභිමානය පෙන්වුවේ මේ ක්‍රිකට් ලෝකෙටම ලංකාව කියලා රටක් තියනවා කියලා පෙන්වුවේ මේ ක්‍රිකට්. මිනිසුන්ගේ මතයක් තියෙනවා. ඉතින් කොච්චර දේවල් කිව්වත් මිනිසුන්ගේ මතයක් තියෙනවා. ආපහු මේ ක්‍රිකට් ක්‍රීඩාව අර 96 කාලේ වගේ ආපහු තනකට එයි කියන බලාපොරොත්තුත් තියෙනවා. ක්‍රිකට් වලට අපි හැමදාම ආදරෙයි. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ක්‍රීඩකයන්ව දිරිමත් කරලා අපේ මේ ක්‍රීඩාව ඉදිරියට ජයග්‍රහණ කරා අරන් යන්න අපි ඔවුන්ව තනි නොකර ඔවුන් සමග එකට ඉමු. මමත් ක්‍රිකට් ක්‍රීඩාවට හරි ආසයි. මම පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජය වලට ලක් වෙනවා. ඒත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් වෙන්න ඕනේ. ඒ නිසා අපි එළබෙන තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ශක්තියක් වෙමු. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.